එයාගේ අතින් මගේ උඩ ඇඳුම කාරකේද ගැලවුණා. අනියම් ඇසුර මරණයෙන් පෙළවර වුණ හැටි. ඒ වගේම ජෙසි ෂතු නිවුස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. අනියම් පෙම්මට වහගැටීම නිසා අවසානයේ ජීවිත කිහිපයක් බිලිගැනීමෙන් අවසන් වන බව කොතරම්නම් සිද්ධි තුළින් වාර්තා වුණත් එවැනි අනියම් සම්බන්ධතා නිසා ජීවිතය විනාශ කරගන්නා පුද්ගලයන්ගේ අඩුවක් පෙහෙන්නේ නැහැ. සැමියා දුරස් වීමෙන් පසු විවාහක පිරිමියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා අවසානයේ ජීවිතය අහිමි කරගෙන සිරගට වැටුණු කාන්තාවකගේ සංවේදී කතාවයි මේ. ඇය ජීවත් වුණේ පානදුර ප්‍රදේශයේ. ඇය මෙලොව බොහෝ ගැහැණුන්සේම විවාහ දිවියට ඇතුළත්ව එහි රස විඳිමින් ජීවිතයට මුහුණ දුන්නේ කිසිදු වෙනසක් නොමැතිවයි. ඇයගේ සැමියා නුගේගුඩ ප්‍රදේශයේ ඔරලෝසු අලුත් වැඩියා කරන ස්ථානයක ඒ වන විට සේවය කරමින් සිටියා. පානදුර සිටි ඇය බොහෝ වෙලාවට තම සැමියාගේ රැකියා ස්ථානයට ආව ගියා. එවකට ඇයට නව යෞවනවියේ දියණියක් හිටියා. දියණියට ඒ වන විට වයස 16යි. දියණිය සමග ජීවිතය බෙදා හදාගනිමින් ඇය ජීවිතය පියමනින විට තම විවාහක සැමියා ඇගෙන් දොරස් වෙමින් සිටියා. ඒ නිසා දෙදරා ගිය ඇගේ සිත අයාලේ පාවෙමින් තිබුණා. තවත් හදවතක් ඇගේ ජීවිතයට එබී බලමින් සිටියා. විවාහක සැමියා ඒ වන විට ඇගෙන් දොරස්ව ඇඹිලිපිටිය ප්‍රදේශයට සංක්‍රමණය වෙමින් සිටියා. ඒ අතර ඇයගේ හදවතට ලංවන්නට ඔහු සමත් වුණා. ඔහු ඉන්ද්‍රජීත්. සැමියා හමුවන්නට විජේරාම ප්‍රදේශයට ආගිය ගමන්වලදී ඇයට ඉන්ද්‍රජීත් දැන හඳුනා ගන්නට හැකි වුණා. ඒ හැඳුනුම්කම යලිත් අලුත් වුණේ සැමියා ඇය අතහැර ගිය දාසිටයි. හුදකලා වූ ඇයගේ සිතට ඉන්ද්‍රජීත්ගේ හමුවීම මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නාට සැකයක් නැහැ. ඇයට දැන් විරෝධතාවක් නැහැ. ඒ සැමියාද ඇයගෙන් වෙන්ව ගොස් ඇති නිසායි. ඇය සැමියාගෙන් දික්කසාදය ලබා ගැනීමට සිතා ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිතුවා. ඔහුගෙන් දික්කසාදය ලබාගෙන ඉන්ද්‍රජීත් හා විවාහ වීමට ඇය සීන මාලිගා මවමින් සිටියේ කිසිවෙකුටන් නොදැනුවයි. එහෙත් ඉන්ද්‍රජීත් ඇය ඉදිරියේ මවා තිබුණේ අවිවාහක අයෙකුගේ ප්‍රතිරූපයක්. ඔහු විවාහකයෙකු වුණත් ඔහුගේ බිරිඳ ඒ වන විට ජීවත් වුණේ විදේශගතවයි. විවාහයේ එතරම් බැඳීම් දක්නට නැති වුණේ ඉන්ද්‍රජීත් යුවලට දරුවන් නොමැති වූ නිසායි. කාලය පවනට බඳු වේගයෙන් ගතව ගියා. ඇය ඉන්ද්‍රජීත් හා විවාහයට එළඹුණේ දික්කසාදයට නඩුවක් ගොනුකොට තබයි. එහෙත් ඒ වන විට දික්කසාදය නීත්‍යානුකූලව ඇයට ලැබී තිබුණේ නැහැ. තවත් අතකින් ඒ විවාහය වළංගු නොවීමට හේතුවක් වුණේ ඉන්ද්‍රජීත්ද ඒ වන විට විවාහකයෙකු වීම නිසායි. නිකම්ම නිකම් ලියවිල්ලකට පමණක් වළංගු වූ කඩදාසියකට අස්සන් තබා දෙදෙනා එක වහලක් යටට ගියා. නව යුවල අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවසකට පදිංචියට ගියා. ඉන්ද්‍රජීත්ද මේ වන විට සැලකිය යුතු නිදහසක් හිමිව තිබුණේ බිරිය විදෙස්ගතව සිටීම නිසායි. දැන් ඉතින් සියල්ල හරියයි. ඇය සැනසුම් සුසුම් හෙළුවද තමා රැවටිල්ලකට මුලා වී සිටින බව ඇය දැනගත්තේ නැහැ. කැඩේ බිඳී ගිය යුග දිවියට යලිත් පරස්තරයක් දමා සවිකල ඇය ජීවිතයට ආයමත් පියවර තැබුවේ රටක් රාජ්‍යයක් දිනුහු ලෙසයි. ඇයගේ දුප්පත් මවද පියා නැති දියණියද මේ වහලයට ඇයගේ දුක සැප බෙදා ගනිමින් දිවි ගැහුවා. ඉන්ද්‍රජීත් කලක් විදේශගතව කාලය ගත කළා. ආයමත් කලකදී මෙරටට පැමිණි අවස්ථාවලදී ඔහු ඇය හා එකට කල්ගත කළා. උණුසුම් සෝයෙන් බැඳී ගිය ඇයගේ දෙවනි කුරුළු කූඩුවට මහා සුළි කුණාටුවකට හසුවන්නේ එවැනි අවස්ථාවකයි. ඒ ඔහු විවාහකයෙකු බව ඇයට දැනගන්නට ලැබීමත් සමගයි. ඇය සැපින්නක්සේ කිපුණත් ඔහු ඇසුරින් වෙන්ව ගියේද නැහැ. ඒත් තමා රවටන ලැබූ අලුත් පෙම්වතා ගැන ඇය කේන්තියෙන් බැලුවා. මාව රැවැත්තුවා. බොරුකාරයා. ඇය ඔහුට බැනවැදුනේ දෙනෙත් වලින් කඳුළු උතුරා යද්දී. ලෝකේ ඕනෑම ගැහැණියක් මෙවන් මොහොතකදී හැසිරෙන අන්දමින් ඇයද එවන් වේදනාවකට පත් වුණා. බොහෝ ගැහැණුන් මෙන්ම ඇයද ආදරය වෙනුවෙන් දබරයක පැටලුණා. ඒත් බැඳුණු ආදරයෙන් ඉවත් වීමට ඇයට සිත දුන්නේ නැහැ. ආදරයේ හැටි පුදුමයි. ඇය මුළු හදවතින්ම ඔහුට ආදරය කරන බව සිහිවන විට ඇය යලිත් ප්‍රකෘති තත්වයට පත් වුණා. සඳු දබර වෙවි ආදරයේ නාමයෙන් ඇය ඔහු වෙත නතු වුණා. මෙතැන් පටන් දෙදෙනා අතර නොහොද මොහොක්කාඩෝ සඳු සරුවල් වල නිමක් නැති වූයේ බොරුවලට ආශ නැති බව පසක් කරමින් මෙලෙස නොනිමි ගැටුම් මැද සිත රිදවාගත් නීත්‍යානුකූල නොවන විවාහයක පහස ලබමින් ජීවිතය තවදුරටත් ඉදිරියට ගලා ගියේ එලෙසයි. මෙලෙස උස්සන්න වූ ගැටුම් තුළදී කිහිප වතාවකදීම ඉන්ද්‍රජීත් ඇය මරා දැමීමට තැත් කළා. අවසානයේ එවැනි පැමිණිල්ලක් මිරිහාන පොලිස් පොතකටද ඇතුළත් වී තිබුණා. ඒ පාර්ලිමේන්තු පාරේදී මෝටර් රථයෙන් ඉවතට තල්ලු කර දමා ඇයව මරා දැමීමට ඉන්ද්‍රජීත් විසින් කරන ලද උත්සාහයක් පිළිබඳවයි. සියලු හැලහැප්පීමද ජීවිතය ගෙවී යමින් තිබියදී තවත් පිළිතුරු නැති ප්‍රශ්නයකට ඉන්ද්‍රජීත්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසයි. ඒ විදේශගතව සිටින ඉන්ද්‍රජීත්ගේ විවාහක බිරිය ලංකාවට පැමිණීමේ සූදානම සමගයි මෙයින් ඉන්ද්‍රජීත් මහත් අවුලකට පත් වෙනවා.
තමා වෙනත් කාන්තාවක් සමග පවුල් කමින් සිටින බවට කසාත බිරියගෙන් සැඟවීමට ඔහුට ඕන වුණා. ඒට කළ යුත්තේ කුමක්දැයි ඔහු නිතර දෙවේලේ කල්පනා කරමින් සිටියා. දිනක් ගංගොඩවිල පිහිටි මහගෙදරට පැමිණ ඔහු ඉන් පිටව යන්නේ එහි තනිව වෙසෙන ඔහුගේ මාගේ රාත්‍රී ආහාරයද රැගෙන ඒමේ පොරොන්දුව පිටයි. ඒ අතරතුර සිය අනියම් බිරිඳටද දුරකථන ඇමතුමක් දෙන්නේ ඇය හමුවීමේ බලාපොරොත්තුවක් ඇතිවයි. ඇමතුමට අනුව ඇය බොරලැස් ගමුවට ආවා. බොරලැස් ගමුවෙන් ඔහුගේ මෝටර් රථයට ගොඩ වුණ ඇය ඔහු සමග පානදොර නගරයට ගියේ කෑම ගන්නට අවශ්‍ය බව ඉන්ද්‍රජිත් කී නිසායි. ශ්‍රී මහා විහාරය පාරේ මෝටර් රථය නවතා තබාගෙන සල්ලාපයේ යෙදී සිටියදී මොවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිවෙනවා. මදුවිතෙන් මත් වී සිටි ඉන්ද්‍රජිත්ගේ මතකය ඇවිස්සෙන්නේ ඔය අතරයි. අද හෙට දීම ලංකාවට පැමිණෙන සිය විවාහක බිරියට මේ සියල්ල රහසක් කොට තැබිය යුතු බවට ඔහුට වැටහි තිබුණේ මත් ගතිය නිසා වන්නට ඇති. ඒත් සමගම තමන් අසල සිටින තම අනියම් බිරිය ඔහුට පෙනුනේ සැතිරියක් ලෙසයි. ලෝකයට රහසින් තවත් බොහෝ දේ එතන සිදු වුණා. ඒ බව දන්නේ ඒ දෙදෙනා පමණයි. රාත්‍රියේ ගෙවි පසුදින පහන් වන විට ඉන්ද්‍රජිත්ගේ පනසුම් සිල්වර්සිය මෝටර් රථය තුළ වැතිරී තිබියදී පොලිසියට හමුවන්නේ අසල්ෆාසින්ගේ දැනුම් දීමක් නිසායි. පානදුරේ කාර් එකක් ඇතුළේ මිනිහෙක් මරලා දාලා. ඔහු කාගේ කවුද? මරලා දාන ලද්දේ කුමකටද? කවුරුන් විසින්ද? පොලිසිය ඒ පිළිබඳ විමර්ශන කටයුතු සැලසුම් කළා. පොලිසිය කළ සෝදිසි කිරීමවලදී ඔහු කාගේ කවුදයි දැනගන්නට ලැබුණා. මරා දමා තිබුණේ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජීත් දේවනාරායන නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කරගත්තා. ඉන්ද්‍රජීත් දේවනාරායන මියගොස් තිබුණේ ගෙලසිර කිරීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමනය වුණා. මෝටර් රථය තුළ මුනින් අතට වැටී සිටි ඔහුගේ නාසයෙන් රුධිරය ගලා ගොස් තිබුණා. ඔහු මරා දැමුවේ ඇයි? ඔහුගේ ජීවිතයේ පසුබිම සොයා බැලීමට පොලිසියට සිදු වුණා. ගංගොඩවිල පදිංචි ඉන්ද්‍රජීත් පානදුරට පැමිණියේ ඇයි? තවදුරටත් විමර්ශනය කළ පොලිසියට දැනගන්න ලැබුණේ ඔහු කිසියම් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වූ බවයි. පානදුරේ පදිංචි එම කාන්තාව පිළිබඳ තොරතුරු ලැබී තිබියදී ඇය ඒ වන විට නිවසෙන් අතුරුදහන්ව සිටියා. ඇයගේ මව පමණක් නිවසේ සිටින අයුරුද දැකගත හැකි වුණා. ඒ අනුව මවගෙන් දියණිය පිළිබඳ යම් තොරතුරක් පොලිසිය ලබා ගත්තා. පියපත් මව ඇය දන්නා සියල්ල පොලිසියට හෙළි කළා. සියලු තොරතුරු රැස් කරගත් පොලිසිය මෙම ඝාතනයට ඇයගේ දියණියගේ යම් සම්බන්ධතාවයක් ඇති බවට සැක කළා. එහිදී මියගිය අය හා ඇය අතර තිබූ සමීප ඇසුර පොලිසිය හමුවේ හෙළිදරව් වුණා. සැකකාරිය පසුපස ලොහුබැඳ ගියා. දින දෙකකට පසු පොලිසියට ඇය හමුවන්නේ නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට බාරවීමට පැමිණි අවස්ථාවේදී. ඉන්ද්‍රජීත් ඝාතනය කළේ ඇය බවත් තමා ඔහුගේ අනියම් බිරිය බවත් ඇය ප්‍රකාශ කළා. ඝාතනය සිදු වූ අයුරු ඇය පොලිසියට තවදුරටත් හෙළි කළා. එදා මග එද්දිම අපි දෙදෙනා අතර ප්‍රශ්න ඇති වුණා. එයා හොඳටම බීලා හිටියේ කාර් එක නවත්තගෙන කතා කර කර ඉන්නකොට ටිකක් වෙලා යද්දී එයා මට ආදරයෙන් කතා කළා. මාව ළඟට ගන්නකොට මං හිතුවා සර් ඒ ආදරයට කියලා. මගේ බ්‍රෙෂියරය එයා අතින් ගැලුණා. ඒත් එකපාරටම එයා ඒක අරගෙන මගේ බෙල්ලට දාලා තද කළා. ඊට පස්සේ මං පුළුවන් තරම් දඟලලා ඒකෙන් බේරෙන්න හැදුවා. ඒක උදුර අරගෙන එයාගේ බෙල්ල වටේ දාලා පුළුවන් තරම් තද කළා. එයා සීට් එක උඩ වැටුණා. මම කාර් එකෙන් බහලා දුවලා ගිහිල්ලා ත්‍රිවිල් එකක නැගලා කුරුස හන්දියට ගියා. එතනින් වෙන එකක නැගලා ගෙදර ගියා. පහුවදා එතනට ආවා. මම දැක්කා කහපාට පටිවලින් කාර් එක වටේ වට කරලා තියෙනවා. පොලිසියත් එතන හිටියා. ඉන්ද්‍රජීත් මැරිලා කියලා මම තේරුම් ගත්තා. මං ඉන්ද්‍රජීත්ව මැරුවා. මගේ අද්දකෙන් මං එයාගේ බෙල්ල හිර කරලා මැරුවා. ඊට පස්සේ අම්මට විස්තරය කියලා මං ගෙදරින් යන්න ගියා. ඇය බොහෝ සංසුන්ව එලෙස ප්‍රකාශ කර සිටියා. ඇය එසේ කිව්වද මියගේ ඉන්ද්‍රජීත්ගේ මව හා ඥාතීන් කියන්නේ වෙනම කතාවක්. පානදුර පැත්තේ කාන්තාවගෙන් ₹200,000 පමණ මුදලක් තමාට ලැබෙන්නට තිබූ බවත් ඇය එය නොදී මගහරින බවත් ඉන්ද්‍රජීත් පවසා තිබූ බවයි. ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු මුදල් පොලියට දීමද සිදු කර තිබූ බවද හෙළි වුණා. ඝාතන සිද්ධියේ සත්කාරයේ ඝාතනය සිදු කර නිවසින් පිටව ගොස් තිබුණේ ඝාතන මොහොතේ ඇඳගෙන සිටි ඇඳුම් පිටින්මයි. ඇය අධිකරණයට ඉදිරිපත් වුණේ එම ඇඳුම සමගයි. අද ඉන්ද්‍රජීත් මෙලව හැරගියෙන් අනියම් බෙරිය නීතියේ රැහැනට කොට වී අවසන්. එකිනෙකා වංක වෙමින් ආදරයයි සිතා කාමයේ අනුරාගයෙන් මත් වෙලා ජීවිතය අවසන් කරගත් මිනිසුන් දෙදෙනෙකුගේ කතාවක් එතනින් අවසන් වුණා. ඒ වගේම ජේසි චතු නිවුස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.